අපේ රටේ වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාණන් රාජ්‍ය ආයතන සඳහා ඉහළ නිලධාරීන් පත් කළ හැක්කේ තේරීම් මණ්ඩලයක අනුමැතිය යටතේ පමණක් බව ප්‍රකාශ කරලා සිටිනවා. නව අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව ඔවුන් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතාවට පොදු අරමුණ ඉටු කිරීමට පමණක් අන්තර්කාලීන ආණ්ඩුවක් වශයෙන් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ බවයි. ඒ වගේම තමයි ඉදිරියේදී තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පත් කිරීමට නියමිත අතර ඔවුනටද රාජකාරී කරගෙන යෑම සඳහා අමාත්‍යවරුන් ඉඩකඩ සලසා දිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරලා සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාණන් පවසා සිටියේ මහජනතාව විශාල බලාපොරොත්තු ඇතුව තමයි අපිව ජයග්‍රහණය කරවුවේ. ඒ වගේම අපිට විශාල අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය ජය ගන්න ඕනේ වගේම මහජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඕනේ. පසුගිය වකවානුවේ පැවති දේශපාලන සංස්කෘතිය පිළිබඳව මහජනතාව විශාල අප්‍රසාදයක් පළ කළා. නව රජය එම සංස්කෘතිය නිවතට පැමිණ ජනතාව බලාපොරොත්තු වන අලුත් යුගයට යා යුතුයි. ඒ සඳහා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව වෙනුවෙන් පොරොන්දු වන කරුණු ක්‍රියාත්මක කරන්න අද පත් කළ ඇමති මණ්ඩලයේ සහය බලාපොරොත්තු වෙනවා. අපි අමාත්‍ය මණ්ඩලය 15කට සීමා කළා. ඒ අමාත්‍යවරු යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්න නියමිතයි. ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිය කාර්ය හොඳින් ඉටු කර ගැනීමට සහාය ලබා දෙන ලෙස මම නව ඇමති මණ්ඩලෙන් ඉල්ලා සිටිනවා. මීට කලින් පත් කරපු ඇමතිවරු අපි දන්නව අත්සන් ගගහ අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි. ඒ අයට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඒ චෝදනාවට ලක් වෙන්න එපා. රාජ්‍ය අමාත්‍යවරුන්ට සිය කාර්ය හොඳින් ඉටු කර ගැනීමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම තමයි ඉතාමත් වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඇමතිවරු යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසාය සහ සංස්ථා බොහෝ ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි මේවා ලාභ ලබන ආයතන බවට පත් කළ යුතුයි. ඒක කරන්න පුළුවන්. ඒ වගේම ඒවායේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්ය කරන්නට පුළුවන් සුදුසුකම් ඇති වෘත්තිමය මෙන්ම ඒ සඳහා දැනුමක් ඇති අය පත් කළ යුතුයි. මේ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි තේරීම් මණ්ඩලයක් හරහා තෝරා ගැනීම සිදු කළ යුතුයි. ඒ ආයතන වලට සුදුසු අය සිටී නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස මම ඇමති මණ්ඩලෙන් ඉල්ලීමක් කරනවා. තවත් වැදගත් දෙයක් තමයි පසුගිය කාලය තුළ ඇති අබෑරිතු බොහෝ විට ඇමතිතුමාගේ ආසනයේ සිටින අයගෙන් පත් කළා. නිපුණතාවක් අවශ්‍ය නැති අබෑරිතු ලබා දිය යුත්තේ දුප්පත්කමින් පහළ මට්ටමේ සිටින අයටයි. දුප්පත් පවුල් දුප්පත්කමින් ඉහළට ගැනීමට සිද්ධ කරන්න ඕනේ ඒකයි. ඒ වටිහල සුදුසුකම් ඇති අය පත් කළොත් ඒ රාජකාරිය ඒ අයගෙන් වෙන්නේ නැහැ. ඒ ආයතන පිහිටි පළාත්වල දුප්පත්ම පවුල් වලට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ඇමතිවරයාම මැදිහත් නොවී රටේ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම සමාන අයිතියක් ලබා දෙන්න ඕනේ. එළබෙන සඳුදා පමණ වන විට ඉතුරු රාජ්‍ය අමාත්‍ය දුර ලබා දෙන්න පුළුවන්. 19 වැනි සංශෝධනය අනුව ඒ අමාත්‍ය මණ්ඩලය හා මුල් ප්‍රමාණය සීමාවක් පනවලා තියෙනවා. ඒ සීමාව ඇතුළත තමයි මට ඇමති මණ්ඩලය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉදිරියේදී ඇති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අපි ලබා ගන්න අවශ්‍යයි. ඒ සඳහා නව කැබිනට් වරුන්ගේ සහයෝගය ඉල්ලා සිටිනවා කියලයි එතුමන් අවසානයේ පවසලා තිබුණේ.